Mama Waidya Chamil Vijayasinghe, Rajya Waidya Nildharanike Sanghame Madhya Prakashana Sahakara Lekam. Ada dawasedi me madhya hamuwa api kandawala thiyenne me wana wita me rate saukhya paddhati visheshayen awashya kshetraya shala kalambimakata lak karala thiyenawa me samajaya dadi tigasmakata lak karala thiyenawa immunoglobulin kiyana awashadaya saha e sambandha wanchawat ekka helitharawen pawathina karunu karana osse. Eka patthakin e pareshana kriyaatmaka wena vidhiya saha kriyaatmaka viyutu ක්‍රමවේදය සහ අනිත් පැත්තෙන් ඒ ඔවුන්ට දඬුවම් ලබා දෙන අතරතුරේදී ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ මේ වෙනට පත් වෙලා තියෙන නව ප්‍රවණතා සමග මේවා ඉදිරියේදී හරියට කල්පනාකරණය කරගන්න බැරි වුණොත් මේ සෞඛ්‍ය පද්ධතිය ගුණ දියලා තියෙන ඖෂධ අර්බුදය තවත් කොයි ආකාරයට ඉදිරියේදී කොයි පාරක කොයි දිශානෙතිය ගමන් කරයිද කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අද දවසේදී මේ මාධ්‍ය හමුවේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. අපි දන්නවා මේ ඉමුනෝග්ලොබියුලින් ඖෂධය සම්බන්ධයෙන් මතුවලා තියෙන කතා බහ මේ වෙන විට රටක් විදිහට සමාජයක් විදිහට මේ රටේ ජනතාව දැඩි තිගැස්මකට පත් කරමින් තියෙන කාරණයක්. අනිත් පැත්තෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය පුරා විශාල ආන්දෝලනයක් විශාල කැළඹීමක් මේ හරහා මතුවලා තියෙනවා. මේට ගෑවුණු නම් ගම් නිලධාරීන් තනතුරු සම්බන්ධයෙන් දවසින් දවස විවිධාකාරයේ තොරතුරු එක පැත්තකින් පරීක්ෂණ හරහා හෙළිදරව් වෙනවා. අනිත් පැත්තෙන් විවිධ පාර්ශ්ව විසින් මාධ්‍ය හරහා සමාජගත කරමින් තියෙනවා. ඉතින් මේ හරහා විශාල ව්‍යාකූලත්වයක් සෞඛ්‍ය පද්ධතිය තුළ ගොඩනැගිලා තියෙනවා. මේ ඖෂධ ක්ෂේත්‍රය තුළ ගොඩනැගිලා තියෙනවා. අනිත් පැත්තෙන් ජනතාව තුළත් විශාල කැළඹීමක් සහ ව්‍යාකූලත්වයක් ගොඩනැගිලා තියෙනවා. අපි දිගින් දිගටම රජ වෛද්‍ය දාරින්ගේ සංගමයේ විදිහට කියපු කාරණාවක් තමයි මේ රටේ සෞඛ්‍ය පද්ධතිය මුහුණ දීලා තියෙන මේ ඖෂධ අර්බුදය හරියට විසඳන්න නම් පැලස්තර විසඳුම් වලින් තොරව නිශ්චිත කෙටි කාලන මධ්‍ය කාලන සහ දීර්ඝ කාලන වැඩපිළිවෙළක් ඔස්සේ ගමන් කළ යුතුයි කියන කාරණය. සා වගකීමත වෘත්තීය සමිතියක් විදිහට මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ක සාකච්ඡා කරලා විශේෂඥින් එක්ක සාකච්ඡා කරලා මේ සම්බන්ධයෙන් අපි දසවැදෑරුම් යෝජනා මාලාවක් පවා ඉදිරිපත් කරා. මේ පද්ධතිය තුළ තියෙන සම්බන්ධීකරණයේ ගැටලු, කලමනාකරණයේ ගැටලු, අනිත් පැත්තෙන් තොග බෙදා හැරීමේ සහ තොග ගබඩා කිරීමේ තියෙන ගැටලු ටික, පද්ධතිය තුළ තියෙන වංචා දූෂණ විෂමාචාර ටික, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ තියෙන දුර්වලතා ටික, අකාර්යක්ෂමතාවය මේ ආදී කරුණු ගණනාවක් පදනම් කරගනිමින් මේවට කෙටි කාලන, මධ්‍ය කාලන සහ දීර්ඝ කාලන වැඩපිළිවෙළක් ඔස්සේ විසඳුම් ලබා ගන්න කොහොමද? ඒ අරහා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය මුහුණ දීලා තියෙන මේ ඖෂධ අර්බුදය ඛේදවාචකයක් කරා ගමන් කරන්න යා නොදී අනාගතයටත් ඒ අර්බුදය යලි යලිත් මතු නොවන අයිටින් මේ ප්‍රශ්නේ ස්ථිරසාර විදියට තිරසාර විදියට කල්පනාකරණය කරගන්න කොහොමද කියන කාරණය අපි ඉදිරිපත් කරා. හැබැයි අවාසනාවන්ත කාරණය දැන් අවුරුදු දෙකකට ආසන්නයි මේ යෝජනාවලිය ඉදිරිපත් කළා. මේ ගැන අපි කතා කරන්න පටන් ගරම්, මේ ගැන රටට කියන්න පටන් ගරම්. වගකීමතු බලධාරීන් මේ සම්බන්ධයෙන් වගවියතු බලධාරීන් මේ ගැන වගකීම තියෙන බලධාරීන් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් එහෙම හැදෑරීමක් හෝ අධ්‍යයනයක් හෝ නැත්තම් තවත් පිළිසිකට කන් දෙන්න සවන් දෙන්න පුළුවන් තැනක ඉන්න ආකාරයක් අපි දැක්කේ නැහැ. ඒ හරහා මේ ප්‍රශ්නේ දවසින් දවස උග්‍ර වෙන ආකාරයක් විතරයි අපි නිරීක්ෂණය කරේ. ඒ හරහා මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය දැඩි අවධානමකට ලක් වෙලා ජනතාවකට රෝහලට ගියාම තමන්ගේ ඖෂධ ටික ලබා ගන්න විදිහක් නැහැ. සායනයට බාහිර රෝගියන්ට ගියාම බෙහෙත් ටික ගන්න විදිහක් නැහැ. ශල්‍යගාරයකට වාට්ටුවකට ගියාම ප්‍රතිකාර ටික නැත්තම් ශල්‍ය කර්ම ටික කරගන්න විදිහක් නැහැ. පරීක්ෂණ ටික කරගන්න විදිහක් නැහැ. අවශ්‍ය ප්‍රතික්‍රියක සහ රසායන ද්‍රව්‍ය නැතුව එක්ස්රේ එකක් සීටී එකක් කරගැනීමේ ගැටලු තියෙනවා. මේ හරහා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය රෝගී සත්කාර සේවාව පවත්වා ගැනීමේදී දැඩි බලපෑමකට දැඩි බරපතල අඩපණවීමකට ලක් වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නය අනිත් පැත්තෙන් ඇති කරලා තියෙන බරපතල ව්‍යාකූලත්වය තමයි ජනතාවට විශ්වාසය ඇති සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගුණාත්මක භාවය සම්බන්ධයෙන් දිගින් දිගටම ඇඟිල්ල දික් වෙනකොට දිගින් දිගටම ප්‍රශ්නකාරී වාතාවරණයක් මතු වෙනකොට රටේ ජනතාවට විශාල ව්‍යාකූලත්වයක් කැළඹීමක් සහ සැකයක් මතු වෙලා තියෙනවා. තමන්ගේ ජීවිතේ බේරගන්න රෝහලෙන් ලැබෙන ඖෂධ ටික අවසානයේදී තමන්ගේ ජීවිතේ නැති කරන ද්‍රව්‍යයක් බවට පත් වෙයිද කියලා. ඒ සම්බන්ධයෙන් සිද්ධි ගණනාවක් පහුගිය කාලේදී වාර්තා වුණා. එතකොට ඒවට උත්තර නැහැ. අනිත් පැත්තෙන් වෛද්‍යවරු විදිහට විශේෂඥ වෛද්‍යවරු වෛද්‍ය කාර්මණ්ඩල විදිහට වෛද්‍ය කාර්මණ්ඩලයටත් බරපතල ගැටලුවක් තියෙනවා. විශ්වාසයේ බිඳ වැටීමක් තියෙනවා. මොකද ඖෂධ හිඟයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා රෝහලට එන ඖෂධ ටික අපි දෙන්න සිද්ධ වෙනවා රෝගීන්ට. වාට්ටුව තුළදී ඖෂධයක ප්‍රමිතිය ගැන තක්සේරුවක් ගන්න ප්‍රමිතිය පරීක්ෂා කරන්න කිසිම ක්‍රමවේදයක් නැහැ.
එනිසා එන ඖෂධයේ රෝගීන්ට දුන්නට පස්සේ ඒ හරහා රෝගීන්ට යම් සම්පූර්ණතාවයක් ඇති වුණොත් ජීවිතයට යම් හානියක් වුණොත් ඒකේ බලපෑම කොයි විදිහට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විඳින්න වේද කියන කාරණය නිසා මේ ඇති වෙලා තිබුණු ඒ ව්‍යාකූලතාවය තවත් බරපතල විදිහට තීව්‍ර කරන්නට මේ ඉමුනෝග්ලොබියුලින් කියන ඖෂධය සම්බන්ධයෙන් මතුවලා තියෙන ගැටලුව හරහා මේ වෙනකොට හේතු වෙලා තියෙනවා. පළවෙනි කාරණය අපි කියපු දේ තමයි හදිසි මිලදී ගැනීම හරහා මේ රටට එන ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තියෙනවා. ඒ ප්‍රමිතිය නියාමනය වෙන්නේ නැහැ, පරීක්ෂා වෙන්නේ නැහැ. ඒ හරහා රට තුළට යම් ආකාරයක බාල ඖෂධ පැමිණීමේ බරපතල අවදානමක් තියෙනවා. අනිත් පැත්තෙන් අපි කියපු කාරණයක් තමයි හදිසි මිලදී ගැනීම දිගින් දිගටම ඉස්සරහට යනකොට මතකයි බොහෝ කාලේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිද්ධ වුණේ එහෙම නැහැ සෞඛ්‍ය මාත්‍යංශයේ. එවකට සෞඛ්‍ය මාත්‍යරය දින වකවානු දාලා කියනවා මේ දවස්ෙදී අපි හදිසි මිලදී ගැනීම නතර කරනවා තව මාස 6යි තව සති 2යි තව සති 6යි. හැබැයි හදිසි මිලදී ගැනීම ක්‍රියාවලිය දිගින් දිගටම වැඩි වුණා මිසක් ඒක පාලනය වෙන ආකාරයක් සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ගැටළු නිරාකරණය කරගෙන ඒක ඉස්සරහට යන ආකාරයක් අපි දැක්කේ නැහැ. අවසාන ප්‍රතිඵලය පහුගිය අවුරුද්ද විතරක් රුපියල් බිලියන 30කට වැඩි මුදලක් හදිසි මිලදී ගැනීම නිසා නිකරුණේ නාස්ති වෙලා තියෙනවා. වැඩිපුර ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද රුපියලේ පෙට්ටට රුපියල් 10ක් හෝ 100ක් ගෙවනවා නම් රුපියල් 10 ඖෂධයක රුපියල් 1000ක් ගෙවන්න සිද්ධ වෙනවා නම් හදිසි මිලදී ගැනීම හරහා ඒ විනාශ වෙන්නේ මෙරට ජනතාවගේ සල්ලි. අනිත් පැත්තෙන් ඖෂධ සම්බන්ධයෙන් විශාල මුදලක් යට කරාට රට ආර්ථික අර්බුදයක තියෙන මුල්‍ය අර්බුදයක ඒතර ඖෂධ වලට ගෙන්න ගන්න ඖෂධ ටික පද්ධතියට ලබා ගන්න විශාල මුදලක් යට කරාට ඒ වියදම් කරපු වැය කරපු මුදලට ගැළපෙන ප්‍රමාණය නැත්තම් මුදලට වටිනාකමක් තියෙන ප්‍රමාණය ඖෂධ ප්‍රමාණය පද්ධතියට ලැබිලා නැහැ. ඒ හරහා සිද්ධ වෙලා තියෙන්නේ නිකන් නිකරුණේ මුදල් නාස්ති වීම කර හිල් කරපු කලයකට වතුර පුරවනවා වගේ වැඩ. අනිත් පැත්තෙන් ඖෂධ ප්‍රශ්නේ තව දිගින් දිගටම උග්‍ර වීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේක තව තවත් තහවුරු වෙනවා. දැන් මේ පහුගිය සතියේ ඊයේ පෙරේද දිනිය වෙන විට ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයේ වෙබ් අඩවියට අනුවම ඖෂධ වර්ග 120කට ආසන්න ප්‍රමාණයක් මේ ජීවුණු කාලය අතරතුරදී වසරේ කොලිටි ෆේලියස් නැත්නම් ගුණාත්මක භාවයේ අසමත් වීම නිසා ප්‍රමිතිය අසමත් වීම නිසා පද්ධතිය ඉවත් කරන්න සිද්ධ වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් වසරකට 70ක් 80ක් ප්‍රමාණයක් සිද්ධ වෙනවා. දැන් මේ අවුරුද්දේ තාම අවුරුද්ද ඉවර නැහැනේ. මේ වෙනකොටත් ප්‍රමාණය 120 ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්ද ඉවරනකොට 150කට ආසන්න ප්‍රමාණයකට මේක ගමන් කරන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ වෙන අවුරුදු වලට සාපේක්ෂව දෙගුණයක් මේ කොලිටි ෆේලියස් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ කරුණු කාරණාරා ඉදතර ඔය පවතින කාරණේ තමයි එක පැත්තකින් මේ ඉමුනෝග්ලොබියුලින් කියන ඖෂධයේ සිද්ධහර අපිට පේන්නේ කාලාන්තරයක් තිස්සේ පැවතුණු ක්‍රමයේ තියෙන මේ පද්ධතියේ තියෙන වැරැද්දක විශාල හිඩසක එක සිදුවීමක් එළියට පැමිණීම පවතිනවා. අනිත් පැත්තෙන් මේ ඖෂධ පද්ධතිය වෙලාගෙන තියෙන වංචා දූෂණ විෂමාචාර ටික හොරකම් ටික කොයි විදිහටද මේ පද්ධතිය ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ මේ ඖෂධ මාෆියාවේ ඒ ඇඟිලි ටික ඖෂධ මාෆියාවේ තියෙන ආධිපත්‍යය කොයි විදිහටද මේ සෞඛ්‍ය පද්ධතියේ ඉහළම කොටුවල සිට පහළ දක්වාම තද කරගෙන වෙලාගෙන තමන්ගේ ග්‍රහණයට අරගෙන තියෙන්නේ කියන ආකාරය මේ ඉමුනෝග්ලොබියුලින් වංචාව හරහා මේ ඖෂධයේ සිද්ධිය හරහා මේවට එළිදරව්ව පවතිනවා. අවාසනාවන්ත කාරණය මේ එක සිදුවීමක් විතරයි. දැන් මේ සමාගම හරහාම හොර ලිපි ලේඛන හදලා ඌට ලේඛන හදලා පිළිකා රෝගීන්ට සම්බන්ධ ඖෂධයක් ගෙනල්ලා තියෙනවා. ඒතර මේ වගේ සිදුවීම් කීයක් ඔහුගේ කාලේ සිද්ධ වෙන්නේ නැද්ද? ඒතර ඒවා සම්බන්ධයෙන් තාම තොරතුරු නැහැ. දැන් මේ වෙන විට පරීක්ෂණ වාර්තාවල හා රසායනාගාර වාර්තාවල හා ඉදරව පවතිනවා. මේ ඉමුනෝග්ලොබියුලින් කියලා ගෙනල්ලා තියෙන ඖෂධයේ කියා අවශ්‍ය ප්‍රමිතිය අහල පහලවත් නැහැ කියන කාරණය. එතකොට මේවා මේ රටට එනකොට කොයි විදිහටද පරීක්ෂා විය යුත්තේ? එතකොට ඒ සම්බන්ධයෙන් වගකීම දරන්නේ කවුද? එතකොට ඒ නිසා තමයි රජ වෛද්‍ය විද්‍යාලයේ සංගමයේ දිගින් දිගටම කිව්වේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තියෙන ක්වොලිටි ඇෂුරන්ස් ලැබ් එක මේ රසායනාගාරය දැන්වත් මේ ප්‍රමිතිගත කරන්න. මේක යාවත් කාලන කරන්න මේ පරාය වේවිත් අපි දැක්කා යම් මුදලක් වෙන වෙලා තියෙනවා. ඉතින් මුදල් වෙනුණාට විතරක් මදි. මේ අවශ්‍ය ක්‍රියාවලිය ඉදිරියට ගමන් කරන්න ඕනේ. කොහොම වුණත් මේ වන විට මේ ඉමුනෝග්ලොබියුලින් ඖෂධයේ සිද්ධිය හරහා මේ ජාවාරම හරහා හෙලිදරව් වෙලා තියෙන කරුණු කාරණාත් එක්ක රජයේ වෛද්‍ය විද්‍යාලයේ සංගමයේ විතර කරුණු කාරණා කීපයක් නිරීක්ෂණය කරමින් තියෙනවා. එකක් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා ගෙනෙන ඖෂධවල අවසානයේදී ප්‍රතිලාභය ලැබෙනවනේ මේ රටේ ජනතාවට. ඒ හරහා ගැටලුවක් වුණොත් විඳිතේ බවට පත් වෙන මේ රටේ ජනතාව. ඒ නිසා රෝගී ජනතාව සම්බන්ධයෙන් තමන්ගේ තියෙන වගකීම ඉෂ්ට කිරීමේදී මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ පිරිස් ඉහළම මට්ටමේ සිට පහළ මට්ටම දක්වාම අඩු වැඩි වශයෙන් ඒ තැන්වල තමන්ගේ වගකීම ඉෂ්ට කරලා නැහැ කියන කාරණය
තමන්ගේ භූමිකාව ඉෂ්ට කරලා නැහැ කියන කාරණය. එහෙනම් මේ රටේ ජනතාවට බරපතල අසාධාරණයක් සිද්ධ කරලා තියෙන කාරණය. මේ වෙන විට මේ කර්ම හරය ඉදරාවෙන් පවතිනවා. අනිත් පැත්තෙන් අපි දකිනවා මේ වෙන විට මේ ඉමුනෝග්ලොබුලින් වංචාව සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් වංශයේ සම්බන්ධව ඇඟිලි දික්වීම පවතිනවා. අපි දැක්ක ඊයේ දවසේ සෞඛ්‍ය මාධ්‍යංශයේ හිටපු ලේකම්වරයා ප්‍රකාශයක් ලබා දෙනවා. හැබැයි අපි කලින් කිව්වාගේ රටක් ඇතුළට ඖෂධයක් එනකොට පද්ධතියට ඖෂධයක් එනකොට ඒ ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගුණාත්මකභාවය සම්බන්ධයෙන් වගකීම තියෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියට. එතනින් තමයි මේක WR එක නැත්තම් මුලින්ම මේක හදිසි මිලදී ගැනීමක් විදිහට රටට එනකොට ඒක අනුමත කළ ලිපිණිකුත් කරන්නේ ඒ අවශ්‍ය පරීක්ෂණ සිදු කරලා ඉන්නතුරු ඖෂධය රට ඇතුළට එනකොටත් අවශ්‍ය පරීක්ෂණ සිද්ධ වෙන්න ඕනේ. එතකොට අපිට පේන්නේ නැහැ ඒ වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැත්තෙන් අරගෙන තියෙනවා. මෙතනින් දෙන බරපතලම කාරණේ තමයි ඖෂධ නියාමන අධිකාරියේ ඒ සම්බන්ධයෙන් එවකට වගකී යුත්තන් තාමත් බොහොම සුවෙන් ඉන්නවා. ඕන් බොහොම නිර්ලජ්ජිත විදිහට බොහොම සැහැල්ලුවෙන් මේ ප්‍රශ්නේ මගහැරලා ඕන් පැත්තකටලා ඉන්නවා. එතකොට මේ අර නැවත වරක් මේ රටේ අපි කියපු ඖෂධ මාෆියාව නැත්තම් මේ ඖෂධ ජාවාරමේ එල්ලිලා ඉන්න පිළිස්සොට ලැබෙන සංඥාව තමයි කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් මෙතනට මාට්ටු කරලා නැත්තම් කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් මෙතනට තියලා තමන්ට බේරලා තමන් වැඩේ කරගෙන යන්න පුළුවන්ද? එතකොට මේ වගකීම් අලින් පාර්ශව සම්බන්ධයෙන් පරීක්ෂණ සිද්ධ වෙන්නේ නැත්තේ ඇයි? ඔවුන් මේ පරීක්ෂණ වලට එකතු කරගන්නේ නැත්තේ ඇයි? ඔවුන්ගේ ප්‍රකාශ ලබා ගන්න නැත්තේ ඇයි? ඔවුන් සම්බන්ධයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියන කාරණේ රජයේ වෛද්‍යධාරීගේ සංගමයේ ඉඳලා අද දවසේදී ප්‍රශ්න කරලා ඉන්නවා. අනිත් පැත්තෙන් අපි දෙකින් දෙකටම කියපු කාරණයක් හදිසි මිලදී ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕනේ. හදිසි මිලදී ගැනීම නියාමනය විය යුතුයි. මිල පාලනයක් පැමිණිය යුතුයි. ඒ සම්බන්ධයෙන් නිශ්චිත මාර්ග උපදේශනකුත් විය යුතුයි. එහෙම නොවි මේ ප්‍රශ්න විසඳන්න බෑ. මොකද හදිසි මිලදී ගැනීම හරහා දවසින් දවස මඟ පාදන්නේ හොරකම් වලට, වංචා වලට, දූෂණ වලට. ඒ නිසා තාමත් හදිසි මිලදී ගැනීම නියාමනය වීම සම්බන්ධයෙන් හදිසි මිලදී ගැනීම වල මිල පාලනය සම්බන්ධයෙන් මාර්ග උපදේශයක් හෝ යම් නියාමන පද්ධතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා එළියට එන ආකාරයක් අපි දකින්නේ නැහැ. මේ හරහා පැහැදිලිවම ඔප් වෙලා තියෙන සරලම අනිත් කාරණාව අපි රජයේ වෛද්‍යධාරීගේ සංගමයේ ඉඳලා අපි දසවැදාරම් යෝජනාවලියෙත් අපි කියපු දෙයක් තමයි මේ ඖෂධ පද්ධතියේ මේ සෞඛ්‍ය පද්ධතියේ ඖෂධ ටික ගේනකොට මේකට සම්බන්ධ පාර්ශ්වතර නිසි සම්බන්ධීකරණයක් නැහැ කියන කාරණය. ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙන්න පුළුවන්, SPC එක වෙන්න පුළුවන්, SPMC එක වෙන්න පුළුවන්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන්න පුළුවන්, වෛද්‍ය සැපයුම් අංශය වෙන්න පුළුවන්. මේ මොහොතදීත් යලි යලිත් මේ ගැටලුව හරහා ඔප් වෙමින් පවතින්නේ අපි කියව පරිදිම ඒ පාර්ශ්වතර සම්බන්ධීකරණයක් නොමැතිව. මොකද එහෙම වුණා නම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියනෝ නම් Tamanට ලැබුණේ කූට ලේඛනයක් කියලා. එතනින් එහාට තව ස්ථාන කීපයකදීම ආසන්න ස්ථාන හතරකදී හෝ පහකදී මේ ලිපි ලේඛන පරීක්ෂාවට ලක් වෙනවා. ඒතකොට අඳුමතරමේ ඒ තැනකදී හරි මේ ලිපි ලේඛන සම්බන්ධයෙන් හෙළිදරව් විය යුතු තිබුණා. එහෙම නැත්නම් හෙළිදරව් කිරීම කවුරු හරි නැවැත්වුවද කියන කාරණේ තමයි ගැටලුව. ඒ නිසා මේව සම්බන්ධයෙන් පරීක්ෂණ සිද්ධ වෙන්න ඕනේ. එනිසා අපි විශ්වාස කරනවා මේ ගැටලුව සම්බන්ධයෙන් මේ එක සිදුවීමක් විතරයි. හැබැයි මේ සිදුවීම හරහා අනාගතයේ පූර්වාදර්ශයක් ලබා දෙන්න ඕනේ. මේ රටේ මේ ඖෂධ පද්ධතිය වෙලාගෙන සිටින, පාගගෙන සිටින, යටකරගෙන සිටින හොරු රැළට පණිවිඩයක් දෙන්න ඕනේ. ඒ හොරු රැළට ඉදිරියේ පැවැත්මක් නැහැ කියන කාරණය. එහෙමනම් මේ ඉමුනෝග්ලොබුලින් ඖෂධ සිද්ධියට සම්බන්ධ සැබෑ වැරදිකරුවෝ, සැබෑ ජයවරණකරුවෝ, සැබෑ මහමොලකරුවෝ නීති ඉදිරියට ගේන්න ඕනේ. ඒක වහාම සිද්ධ වෙන්න ඕනේ. මේ කල් ඇරලා, පස්සට දාලා, මගහැරලා එහෙම මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. මොකද කාලයත් එක්ක මේ මාතෘකාව මගහැරලා යනකොට අන්තිමට මේ පිළිස් නැවතත් බොහොම සුවයෙන් සැපසේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. එනිසා නීති පද්ධති ඉදිරියේ වහාම මේ පිළිස් ඉදිරියට අරගෙන එන්න ඕනේ. සා වහාම ඔවුන් සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද එහෙම නොවුනොත් මේ නීති ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නැවත චෝදනා එල්ල වෙන්න පටන් ගන්නවා. මොකද මේවල විතරක් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය පද්ධතිය තුළ විතරක් මේ මහ ජනතාව තුළ මේ අපි ඉදිරිපත් කරපු කාරණාත් එක්ක විවිධ සැක සංකා මතුවීම් පවතිනවා. මේකට සම්බන්ධ මහ මුලකරුවෝ කවුද කියලා මේ විමර්ශන ක්‍රියාවලිය තුළදීම හංගනවාද? මොකද අදාළ සමාගමේ මේ වෙනකොට අත්අඩංගුවේ පවතින අත්අඩංගුවේ සිටින අදාළ සමාගමේ ඒ හිමිකරු වෙනුවෙන් පෙනී සිටම නීතිඥයම තමයි උසාවි ඉස්සරහ ඇවිල්ලා කියන්නේ මේකේ මහ මුලකරුවෝ ඉන්නේ කොතනද කියලා. ඒතර අපි අහනවා අදාළ සමාගමේ ප්‍රධානියා දන්නවනම් මේ ජාවාරමේ මේ වංචාය මහ මුලකරුවෝ ඉන්නේ මෙතනයි කියලා. ඒ මහ මුලකරුවෝ ආවනායි කියලා. ඒක රටට හෙළිදරව් කරන්න. ඔහුගේ ප්‍රකාශයක් ගන්න. ඔහුගේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න. ලැබෙන තොරතුරු රටට හෙළිදරව් කරන්න. මොකද එහෙම නෙවෙයි නම් නැවත වරක්
මේ විමර්ශන සම්බන්ධයෙන් තියෙන විශ්වාසනීයත්වය බිඳ වැටෙනවා සැක සංකා මතුවෙනවා ඒක පැත්තකින් ජනතාවට නීති පද්ධතිය සම්බන්ධයෙන් තියෙන විශ්වාසනීයත්වය බිඳ වැටෙනවා අනිත් පැත්තෙන් මේ හරහා උද්ගත වෙලා තියෙන කාරණය ප්‍රවණතාවය තමයි සෞඛ්‍ය පද්ධතිය තුලත් මේ විමර්ශන සම්බන්ධයෙන් තියෙන විශ්වාසනීයත්වය බිඳ වැටෙනවා ඒ හරහා සිද්ධ වෙන්නේ කෙනෙක්ට තමන්ගේ රාජකාරිය කිරීමේදී යම් දිගස්මක් ඇති වෙනවා බයකින් රාජකාරිය කරන්න සිද්ධ වෙලා තියෙනවා දෙගිඩියාවකින් රාජකාරිය කරන්න සිද්ධ වෙලා තියෙනවා ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා සම්බන්ධ වෙලා හිටු සම්බන්ධ ලයින් රාජකාරියට සම්බන්ධ වෙලා හිටු නිලධාරීන්ට මේ වෙනකොට සම්බන්ධ වෙමින් පවතින නිලධාරීන්ට මේ වෙනකොට යම් කුකුසකින් යුතුව දෙගිඩියාවකින් යුතුව තමන්ගේ රාජකාරිය කරන්න සිද්ධ වෙලා තියෙනවා ඒ හරහා මේ වෙනකොට යම් යම් ගැටලු මතුවලා තියෙනවා මධ්‍යම ඖෂධ ගබඩාවට ලැබෙන ඖෂධ ස්ටොක බාර ගැනීම සම්බන්ධයෙන් යම් ගැටලු මතුවලා තියෙනවා අපි දන්නවා මේ ඖෂධ ගබඩා කිරීම සම්බන්ධයෙන් ගැටලු රාශියක් තියෙනවා ප්‍රමාණවත් ඉඩ පහසුකම් නැහැ ප්‍රමාණවත් පරිදි අවශ්‍ය ගබඩා කිරීමේ තත්ත්වය නැහැ ප්‍රමිතිය නැහැ පෞගේ දවස්වල කෝපා කමිටුවේ නැත්තම් රාජ්‍ය පොදු ගිණුම් කාර්යක සභාවේ වාර්තාවල පවා දැක්කා 2015 සිට 2020 දක්වා රුපියල් මිලියන 6000කට අධික ඖෂධ ක්වොලිටි ෆේලිය වෙලා තියෙනවා නැත්තම් ප්‍රමිතිය අසාර ප්‍රමිතිය අසමත් වෙලා තියෙනවා මේ මධ්‍යම ඖෂධ ගබඩාවට අවශ්‍ය ඒ ගබඩා කරන පහසුකම් නැති වීම නිසා उत्तर සැබෑ මහමලකරෝ නීති ඉදිරියට ගියේ නැත්තම් ඒ හරහා ලැබෙන පරිවිඩියත් එක්ක සිද්ධ වෙන්නේ 2024 වර්ෂයේදී මීට වඩා ධර්ම තැනකට උග්‍ර තැනකට මේ ඖෂධ ධර්ම දෙක ගමන් කරන නිසා එනිසා ඒ හරහා අවසානයේ සිද්ධ වෙන්නේ එක පැත්තකින් මානව සම්පත මේ රටේ සෞඛ්‍ය පද්ධති රහිත වෙනවා අනිත් පැත්තෙන් තියෙන ඖෂධ ටික නැති වෙනවා ඒ හරහා මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සෞඛ්‍ය සේවයන් ලබා ගැනීමේ හැකියාව සහ අයිතිය පරපතල කඩාවැටීමකට ලක් වීම විතරයි ඒ නිසා රජයේ වෛද්‍ය දාරිය සංගම විදිහට අපි හැමදාමත් කියපු දේ අපි දැක්කා ආණ්ඩුව මාරු වෙනවා ජනාධිපතිවරු මාරු වෙනවා සෞඛ්‍ය අමාත්‍යවරු මාරු වෙනවා හැබැයි සමහර නිලධාරීන් මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ එකම කොටුවල අවුරුදු ගාණක් රැඳෙනවා ඒ හරහා සමහරුන්ට මේ CID එක ඉස්සරහා වෙන්න පුළුවන් එහෙම නැත්නම් විශේෂ විමර්ශන කොමිෂන් සභාව ඉස්සරහා වෙන්න පුළුවන් අල්ලස් කොමිෂන් ඉස්සරහා වෙන්න පුළුවන් විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ඉස්සරහා වෙන්න පුළුවන් චෝදිත වෙත පිරිස ඉන්නවා මේ කොටුවල වැරදිකාරයෝ වෙත පිරිස ඉන්නවා මේ පිරිස වෙනස් වෙන්නේ නැත්තම් ඕන්ට එරෙහිව තියෙන පරීක්ෂණ අවසන් කරලා ඕන් සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ජනතාවගේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්නේ නැත්තම් මේ සෞඛ්‍ය පද්ධතිය කවදා වෙනකම් මේ විදියට දුවන්නද කියන ප්‍රශ්නය අපිට තියෙනවා කවදා වෙනකම් මේ සෞඛ්‍ය පද්ධතිය මේ ගැටළු රැකගෙන ඉන්නද කියලා අපිට ප්‍රශ්න තියෙනවා මොකද මේ පිරිස මේ පොටුවල ඉන්නකම් මේ ප්‍රශ්න ටික විසඳෙන්නේ නැහැ මේක විසඳෙන්න දෙන්නේ නැහැ ජාතික ඖෂධ නියාමක අධිකාරී පනතහරහා ඒක හරියට ක්‍රියාත්මක වෙනවා නම් නම් මේ ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඖෂධ රැගෙනීම සම්බන්ධයෙන් ගැටළු ගණනාවක් අපිට විසඳන්න පුළුවන්. හැබැයි ඕනකමින්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ඉන්න යම් යම් පිරිස් මේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ව්‍යුහය නිවැරදිව ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒට අවශ්‍ය පහසුකම් සැලසෙන්නේ නැහැ. අවශ්‍ය පිරිස් ලැබෙන්නේ නැහැ. අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්නේ නැහැ. ඒ නිසා තියෙන පද්ධතිය දුර්වල කිරීම තුළ නැත්තම් තියෙන දැලේ හිල් හදලා මේකෙන් ලොකු ලොකු තෝර මෝරුන්ට රිංගල යන්න අවශ්‍ය කරන පාර හදන එක තමයි මේ සිද්ධ වෙන්නේ. එනිසා රජ වෛද්‍ය උදාරණයේ සංගමයේ විදියට අපි එදත් කිව්වා අපි දිගින් දිගටම දරන මතය තමයි මේ ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වෙන්න ඕනේ විරුද්ධව තියෙන චෝදනා වලට වැරදි කරුවෝ ඉන්නවා නම් ඔවුන්ට දඬුවම් ලැබෙන්න ඕනේ හැබැයි ඒ ක්‍රියාවලිය වඩා විශ්වසනීය විදියට සිද්ධ වෙන්න ඕනේ විශ්වාසය රැකෙන විදියට සිද්ධ වෙන්න ඕනේ සැක සංකා මතුවෙන විදියට සිද්ධ වෙනවා නම් පරීක්ෂණ ක්‍රියාවලිය විමර්ශන ක්‍රියාවලිය පාර්ශවීය විදියට සිද්ධ වෙනවා නම් අවසානයේදී සිද්ධ වෙන්නේ එක පැත්තකින් ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙනවා සෞඛ්‍ය පද්ධතිය තුළ තියෙන විශ්වාසය බිඳ වැටෙනවා විමර්ශන ක්‍රියාවලිය ගැන තියෙන විශ්වාසය බිඳ වැටෙනවා අවසානයේදී නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය දෙගිඩියාවකින් වැඩ කටයුතු කිරීම තුළ කරන්න සිදුවීම තුළ සිද්ධ වෙන්නේ මේ රටේ සෞඛ්‍ය පද්ධතිය සහ ඖෂධ පද්ධතිය මීට වඩා දැඩි අර්බුදයකට 2024 වර්ෂයේදී ගමන් කරන්න සිදුවීම එනිසා අපි විශ්වාස කරනවා එහෙම නොවෙන්න නම් මේ සිදුවීමේදීවත් දැන් මේ කරලයට ඇවිල්ලා තියෙන මේ ඉමුනොග්ලොබුලින් ඖෂධය සම්බන්ධ සිද්ධි සිදුවීමේදීවත් ආරම්භයක් කරගෙන ඒ ඉදිරියට පූර්වාදර්ශයක් ලබා දීම සඳහා මේ විමර්ශන හරි පාරේ ගමන් කරන්න ඕනේ තරාතිරම උස්මිටිකම් දේශපාලන බලය දේශපාලන ගැතිකම් පැත්තක දාලා
මහා මොළ කරුවන්ට විරුද්ධව සැබෑ වැරදි කරුවන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නොවුනොත් මේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති වෙන දෙගිඩියා වරහා විශ්වසනීයත්වයේ විඳවැටීම වරහා ඇතිවීමට නියමිත අර්බුදය අපිට සමනය කරන්න විශාල උත්සාහයක් ගන්න සිද්ධ වෙනවා. සුබ දවසක් මාධ්‍යවේදතුන් සියලු දෙනාටම. මම වෛද්‍ය හංසමාල් වීරසූරිය රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ආවිදායක සභික සමාජික මේ අවස්ථාවේදී අද අපි මේ විදිහට මාධ්‍යමාවක් හැඳවුවේ ප්‍රධාන වශයෙන් රට තුල සහ රටේ සෞඛ්‍යයට එල්ලලා තියෙන මරු පහරක් විදිහට අපිට කියන්න පුළුවන් මේ ඉමුනෝග්ලොබියුලින් ඖෂධය සම්බන්ධ වංචාව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට මේ පිළිබඳව මහජනතාව සහ මාධ්‍ය දැනුවත් කිරීම සඳහායි තමයි අපි මේ මාධ්‍යමව අද දිනෙත් මේ විදිහට කැඳවලා තියෙන්නේ. එතකොට අපි දන්නවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අපි දන්නවා පහුගිය වසර දෙක තුනක කාලය ඇතුළත අපි ඊටාම රටක් විදිහට ශීඝ්‍ර කඩාවැටීමකට ලක් වුණා ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් අපිට ලොකු තර්ජන ගොඩක් එල්ල වෙලා තිබුණා. රටේ ජනතාව සිළු දෙනාව ආහාරවල අර්බුද ඉන්ධන අර්බුද ඖෂධ අර්බුද වහල් වල අර්බුද මේ සියලුම පාහේ අර්බුද වලින් වැටකමින් තමයි කාලය ගත කරේ. එතකොට මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වගකීතු වෘත්තීය සමිතියක් ඉදිරියට අපෙන් මහජනතාවට සහ රටට වෙන්න ඕන වගකීම අපි නොපිරෙහෙලා ඉටු කරලා තියෙනවා. එතකොට මේ වගකීම එක කොටසක් විදියට අපි මේ විදියට මේ ඇති වෙන්න යන අර්බුද සම්බන්ධව පුරෝකථනය කරලා මේ අර්බුද මඟ එනවා මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් ඖෂධ ආතින් සෞඛ්‍ය ආතින් රට අගාධයකට වැටෙන්න පුළුවන් කියන දේ පුරෝකථනය කරලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ට රජයට සෞඛ්‍ය අමාත්‍යවරුන්ට දිගින් දිගටම අපි කතා කරා අපේ යෝජනා මාලාවන් ඉදිරිපත් කරා. උදාහරණයක් විදිහට අපි මේ සම්බන්ධව දීර්ඝ සහ ඉතාමත්ම සවිස්තරාත්මක විදිහට අපි ඉදිරිපත් කරලා තියෙනවා රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දසවැදෑරුම් යෝජනාවලියක්. කොහොමද මේ ඖෂධ අර්බුදයට මේ සෞඛ්‍ය තියෙන අර්බුදයට විසඳුම් සපයන්නේ කොහොමද කියන එක සම්බන්ධව සාකච්ඡා කරලා. නමුත් අපිට කියන්න ඇත්තටම කනගාටුයි. දැන් ඒ යෝජනාව ඉදිරිපත් කරලා යෝජනාවලිය ඉදිරිපත් කරලා අවුරුදු කමාරක් දෙකක් විතර ගත වෙලා තියෙනවා. අදටත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සහ මේ වගකීතු බලධාරීන් පොහොසත් වෙලා නැහැ. ඒ අදාළ යෝජනාවලිය තුල තියෙන සාධනීය කරුණු සියල්ලම සාධනීය කරුණු ඒ සාධනීය කරුණු සැලකිල්ලට අරන් ඒ කරුණු ස්ථාපනය කරන ආකාරයට කටයුතු කරන්නේ. එහෙමත් නැත්නම් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල මේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ඖෂධ ප්‍රදාහරීම් ක්‍රියාවලිය සහ මේ ඖෂධ රත්තරන් ලබා ගැනීම ඉඳා රෝගී ජනතාව වෙත ලැබීම දක්වා ඇති වෙන මේ ක්‍රියාවලිය හරියට නිසි කළමනාකාරීත්වයකින් යුතුව කටයුතු කරගන්න සහ ඒ ක්‍රමවේදය හරිගස ගන්න බලධාරීන්ට පුළුවන්කමක් ඇති වෙලා නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි මේ ඇති වෙලා තියෙන මේ ඉමුනෝග්ලොබියුලින් මේ ජාවාරම මේ සම්බන්ධ. එතකොට අපි දිගින් දිගටම මේ සම්බන්ධව ප්‍රකාශ කළා හිටියා. මේ හදිසි මිලද ගැනීම හරහා මඩිතර කරගන්නේ මේ ජාවාරම් කාර්යය. හදිසි මිලදී ගැනීම හරහා ඇති වෙන මේ බරපතල තර්ජනය මේ අතුල් පහර වැදෙන්නේ සාමාන්‍ය මහජනතාවටයි රටේ කොඳු නාරටිය වගේ තියෙන මේ නිදහස් සෞඛ්‍ය සේවයටයි. නමුත් මේ සම්බන්ධයෙන්ම සෞඛ්‍ය බලධාරීන් නෑසුම් කරන ඉඳලා වෙලා තියෙන විපත ඔයගොල්ලන්ට අපිට හැමදෙනාටම මේ අවස්ථාවේදී පේනවා. මොකද අමුවේ මේ සිද්ධ වෙලා තියෙන මේ දූෂණ ජාවාරම් එලියට පත්වෙමින් පවතිනවා එලියට මින් පවතිනවා එකකින් එකක් විතරයි මේ ඉමුනෝග්ලොබියුලින් මේ වංචාව. ඒත් එක්කම මේ අදාළ ඒ පුද්ගලයෝම සම්බන්ධ වෙලා පිළිකා ඖෂධයක් සම්බන්ධව මේ ආකාරයෙන්ම ක්‍රියාමාර්ගයක් ගත වෙලා තියෙනවා. අපිට අපි දැක්කා මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු මේ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කරනවා. නමුත් අපිට කියන්න තියෙන්නේ මේ එකක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ තව කීයක් තියෙනවද කියලා. 20ක් තියෙනවද 30ක් තියෙනවද 50ක්ද 100ක්ද අපි දන්නේ නැහැ. මේ සම්බන්ධව හරි නියාමනයක් හරි වගකීමකින් යුතුව පරීක්ෂණ කටයුතු සිදු කිරීමක් සිද්ධ වෙනවද? මේවා තමයි මේ රටේ මහජනතාවට තියෙන ප්‍රශ්න. ඉතින් වගකීතු වෘත්තීය සමිතියක් විදිහට අපිටත් මේ ප්‍රශ්න තියෙනවා. එතකොට අපි දන්නවා මේ සිද්ධ වෙලා තියෙන මේ ගැටලුව හරහා අපිට මේ
මහජනතාව විදියට කියන්න විරතට කියන්න පුළුවන් එමු නැත්තම් මාධ්‍ය හිතවතුන් ඔබ සිළු දිනාට කියන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා. මොකද සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මතය මෙයින් මොනවට සනාත වෙනවා. අපි දිගටම කිව්වා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ තියෙන අඩුපාඩු. මොකද අපි දන්නවා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා සහභාගී වෙන අපි කියන්නේ SPC එක වෙන්න පුළුවන්, SPMC එක වෙන්න පුළුවන්, NMR එක වෙන්න පුළුවන්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන්න පුළුවන්. මේ කවුරු සම්බන්ධ වුණත් මේ එක් එක් ආයතනය එක් එක් පුද්ගලයා සමග හරි සම්බන්ධතාවයක් නැහැ. එක ආයතනයක් කරන දේ අනිත් ආයතනය දන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය කරන දේ SPMC එක දන්නේ නැහැ. ඉතින් මේවා සාක්ෂි සාධක ඇතුව අපි ඔප්පු කරලා පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මේ හරියට මේ සම්බන්ධීකරණය નિවැරදිව තිබුණා නම් අපි අහන ප්‍රශ්නේ තමයි මේ වගේ වංචාවකට ඉඩ ලැබෙන්නේ නැහැ. එහෙනම් කොහෙන් හරි තැනකදී මේ වංචාව අපිට වළක්ව ගන්න තිබුණා. ඒකේ ප්‍රතිඵලයේ විදිහට දැන් මේ ප්‍රශ්نين හැමදෙස්සෙන් බැටගන්නේ අහිංසක දුප්පත් මහජනතාව මේ බදු ගෙවන එදා වේල කන්න හොයාගන්න බැරි මහජනතාව. එතකොට ඒ මිනිස්සුන්ට වෙන අසාධාරණ අපිට නවත්ත ගන්න තිබුණා. මේ සම්බන්ධව අපි දසවැදෑරුම් යෝජනාවලිය තුළ අපි ඍජුවම මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. නමුත් ආසනාවකදී විතර ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. එතකොට අපිට ප්‍රශ්නයක් ලැබෙනවා ඇයි මේවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? ඒ කියන්නේ මේ වංචා දෝෂන සිදු කිරීමේ උමනාව නිසාද? එතකොට කවුද මේවා පිටිපස්සේ ඉන්නේ? මේ දහසකුත් එකක් ප්‍රශ්න අපිට නැගෙනවා. එතකොට මේවට පිළිතුරු සෙවිය යුතුයි. නැත්තම් මේ සෞඛ්‍ය රටේ සෞඛ්‍යයේ ඉදිරි ගමන පිළිබඳව බරපතල ප්‍රශ්නයක් අපි ඉස්සරහා තියෙනවා. ඒත් එක්කම දෙවැනි කාරණේ තමයි අපි දන්නවා මේ NMR එක. එතකොට මේ සම්බන්ධව රටකට අපේ රටට ඖෂධයක් එනවා නම් ඒ ඖෂධයේ තත්ත්වය සම්බන්ධව ඒ වගකීමක් ඇතුව හොයලා බලලා ඒ සම්බන්ධව තීන්දුව තීරණ ගන්න බැඳිලා ඉන්නේ NMR. එතකොට මේ ඉමුනෝග්ලොබියුලින් ඖෂධය රටට මේ සම්බන්ධව මිලදී ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ සම්බන්ධව දැන් පරීක්ෂණයක් කරන මෙතන විශාල ගැටලුවක් ඇති වෙලා තියෙනවා. නමුත් NMR එකේ මතය තමයි ඒගොල්ලොට කූට ලේඛනයක් ලැබුණා කියලාත් ඒගොල්ලෝ පිළිගන්නවා. නමුත් දැන් මේ සම්බන්ධව පරීක්ෂණයක් කරනවා. අපිට තියෙන ගැටලුව තමයි විවිධාකාරයේ පුද්ගල අපි ගරු අධිකරණයට විසනම ආචාර කරන ඔවුන්ගේ ඒ දීලා තියෙන තීන්දුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සම්බන්ධයෙන් තරාතිරම නොබලා මේ වංචාව සම්බන්ධ සියලුම දෙනාව අත්අඩංගුවට ගන්න අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කරන්න කියලා ගරු අධිකරණයෙන් ප්‍රකාශයක් කෙලින්ම නිකුත් කරලා තියෙනවා. නමුත් අපිට ප්‍රශ්නේ NMR එක ඉතාම නිර්ලජ්ජිත විදියට තමන්ගේ වගකීම අමුවේ මහදවාලේ පැහැර හැරලා තියෙනවා. එතකොට මේ සම්බන්ධව මේ පරීක්ෂණ සිදු කරන ආයතන අරන් තියෙන තීන්දුව తీරන මොනවද මේ වෙනකම්? එතකොට මේ සම්බන්ධව වගකීම් නිලධාරී අදටත් බොහොම සැපසේ තමන්ගෙන් අතින් ප්‍රශ්නයක් වුණේ නැති ගානට බොහොම සන්තෝෂෙන් ඉන්න බව තමයි අපිට පේන්නේ. එතකොට ඒ සම්බන්ධව මොකක්ද අරන් තියෙන තීන්දුව తీරන? එතකොට මේ ප්‍රශ්නේ අපි අහන්න කැමතියි. මොකද අපිට අමුවේ ස්පනාවිට පේන දෙයක් තමයි උන්නේ උන්ගේ වගකීම හිතුමනාපිට මග ඇරලා තියෙන ආකාරය. එතකොට තුන්වෙනි කාරණේ තමයි එතකොට අපි දිගින් දිගටම කියනවා මේ හදිසි මිලදී ගැනීම සඳහා ඉතා දිගු කතිකාවතක් අපි ආරම්භ කරා. සමේ සම්බන්ධව අපි සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් ආදේශපාලඥයන් අතිගරු ජනාධිපතිතුමා පවා අපි හම්බ වෙලා සාකච්ඡා කළා මේ සම්බන්ධ මේකෙන් මේ සෞඛ්‍යයට වෙන බලපෑම සහ ජනතා මුදල් අපතේය සහ මේ චෞර රැළකට සහ මේ මගඩිකාරයෝ රැළකට මේකෙන් ගන්න පුළුවන් වාසි වළක්වන්න කියලා අපි දිගින් දිගටම රජ වෛද්‍ය නිලධාරීන් සංගමයේ විදියට අපි යෝජනා ඉදිරිපත් කරා. දැන් අපිට පේනවා ඇස් පණ අපිට ඔප්පු වෙලා පේනවා මොකද වෙන්නේ කියලා. මොකද අපි දන්නවා මේ හදිසි මිලදී ගැනීමක් සඳහා සිද්ධ වෙලා තියෙන මේ කූට ක්‍රියාමාර්ගය නිසා වෙන්න පුළුවන් ගැටලු මොනවද කියන එක දැන් මහජනතාව කියන ඔබටත් අපිට දැස්පන අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට එතන අපිට ඒ කාරණය රජ වැදින දාරි සංගමයේ විදිහට අපි ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. එතකොට අපි කලින් කිව්වාගේ මේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ විවිධ පාර්ශ්වකාරක ගණනාවක් ඉන්නවා. මේ එක්කෙනෙක් කෙනා අතර තියෙන සම්බන්ධය අතර තියෙන බරපතල ගැටලු අපි දන්න වං අත කරන්නේ දකුණු අත දන්නේ සරලව කියනවා නම් අන්න ඒ වගේ තත්ත්වක තමයි තියෙන්නේ. මේ සම්බන්ධීකරණයක් නැති වුණාට පස්සේ අපි මේ ඇතුලේ යම් ගැටලුවක් සිද්ධ වෙනවා නම් මේ මුදල් ඉතා විශාල බහුලව ගැවසෙන ස්ථාන එතකොට මූල්‍යමය වශයෙන් ගැටලුවක් සිද්ධ වෙනවා නම්
ඊට පස්සේ ක්වොලිටි එක සම්බන්ධව ගැටලුවක් සිද්ධ වෙනවා නම් කොහොමද අපි හරියට මේ සම්බන්ධීකරණයක් නැත්තම් මේ සම්බන්ධව තීරණ දීර්ණ ගන්න. එතකොට මේක ඉතාමත් බරපතල ගැටලුවක්. ඒකත් අපිට දැස්පනා අපිට ඔප්පු වෙනවා. එතකොට මේ සමස්ත ක්‍රියාදාමයේ තුලම ඒ කියන්නේ ඖෂධයේ රට තුළට පැමිණීම සහ මහජන අවසානයේ අහිංසක රෝගියෙක්ට ඒ ඖෂධය ලැබීම ලැබෙන තැනට වෙනකම් මේ සම්පූර්ණ ක්‍රියාවලිය තුලම ඉතාමතාහෝ මේ චේතනාන්විතවකම මේ වංචනිකව යම්කිසි කාර්යභාරයක් සිදු කරගෙන තමන්ගේ මඩිතර කරගන්න පිරිසක් ඉන්න බවට මේකෙන් මොනවාට අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ කරුණු කාරණා අපිට මේ සිදු වෙලා තියෙන මේ ජාවාරම හරහා ඔප්පු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකෙදි අපිට තව යම් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. නමුත් මේ වෙනකොට මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. නමුත් මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නකොට අපිට අවිල්ල දෙන ප්‍රශ්න තමයි මේ තෝරු මෝරු මේ සම්බන්ධව මේ ගැටලුව මේ වංචනික ක්‍රියාදාමයේ පිටිපස්සින්න තෝරු මෝරු මේකට අහු වෙලා ඉන්නවද දැලට නැත්නම් මේ පොඩි හාල්මැස්සු දෙතුන් දෙනෙක්ද අහු වෙලා ඉන්නේ නැත්නම් තෝරු මෝරු අල්ල ගන්න අවශ්‍යතාවයක් නැද්ද නැත්නම් තවත් මේ නාට්‍යයක් දිස්ත්‍රාට කරන්නේ හා අපි මේක කරා කියලා මොකද අපි දන්නවා පහුගිය කාලේ විගණකාධිපති වාර්තා ජනාධිපති කොමිෂන් වාර්තා මේ ආකාරයේ වාර්තා වාර්තා පිට වාර්තා ගණනාවක් එළිදප් කරලා තියෙනවා මේ වාර්තා ඇතුලේ මේ සිද්ධ වෙලා තියෙන මූල්‍ය අංශය වෙන්න පුළුවන් මේ තත්ත්වය අංශය වෙන්න පුළුවන් ඒතකොට පරිපාලනීය ගැටලු ගණනාවක් පෙන්වලා දීලා තියෙනවා නමුත් මේ හා සම්බන්ධව අපි දිගටම කියනවා වගේ වාර්තා එනවා ඒව එළිදැක් වෙනවා මේ සම්බන්ධව සමාජය කතා බහ වෙනවා නමුත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ මේ සම්බන්ධයෙන් වගකිය යුතු පුද්ගලයන්ට දඩුවමක් ලැබිලා නැහැ. අපි අවධාරණයෙන් ප්‍රකාශ කරලා තියෙනවා ප්‍රකාශ කරන්න කැමති මේ අවස්ථාවෙත් මේ මහදවල් සිද්ධ වුණු මේ ඉමුනෝග්ලොබුලින් ජාවාරම තුලත් සිද්ධ වෙන්න යන්නේ මේ සම්පූර්ණ සිද්ධි දාමයට සම්බන්ධ තෝරු මෝරුත් එක්ක හාල්මැස්සෝ වෙන පුළුවන් සියලුම දෙනාව මේ නීතිය හමුවට ගෙනල්ලා ජනතාවට සාධාරණ ඉෂ්ට කරනවා වෙනුවට නාඩගම් රඟපාන්න ලෑස්ති වෙන්න එපා. අපි මේ සියලුම දෙනාට අපි කියලා දෙන්න කැමති සාමේ පරීක්ෂණ සිදු කරන සියලු දෙනාටම අපි මතක් කර සිටිනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේදී අපිත් අවධානයෙන් ඉන්නවා මේ සම්බන්ධව. ඉතින් මේ සියලුම පාර්ශ්වයන්ට මේ සම්බන්ධ කුමන හෝ කෙනෙක් වගකිය යුතු නම් ඒ හැමෝම මේ සම්බන්ධව වගකිය යුතුයි සහ ඔවුන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි. ඒ සම්බන්ධයෙන් කටයුතු ක්‍රියාමාර්ග හරියාකාරව කරයි කියන විශ්වාසය ඇතුව අපි බලන් ඉන්නවා. මොකද අපි මේ සම්බන්ධව අවධානය නැතුව නෙමෙයි ඉන්නේ. ඒ නිසා අපි මේක අවධාරණය මතක් කරන්න කැමතියි. අපි බලාපොරොත්තු වෙනවා සැබෑ වංචනිකයෝ නීතිය හමුවට ගෙනල්ලා මේකේ තෝරු මෝරු මේ සම්බන්ධව සැබෑ වංචනිකයෝ නීතිය හමුවට ගෙනල්ලා මේ පාරවත් හරියට නීතිය ඉස්සරහා චූදිතයන් බවට පත් කරලා නිසි දඬුවම් ලබා දෙවි කියලා අපි බලාපොරොත්තු වෙන සිටිනවා. ඒ හා සම්බන්ධව රජයේ වැදගත් නිලධාරීන්ගේ සංගමයේ විදියට අපෙන් ලබා දෙන්න පුළුවන් උපකාරයක් තියෙනවා නම් සම්බන්ධයක් වෙන්න පුළුවන් නම් අපි දෙන්න පුළුවන් සහයෝගයේ උපරිම ආකාරයට අපි ලබා දෙන්නත් ලෑස්ති. සහ මේ අවසානයේදී කියන්න අපි සූදානම් වෙන්නේ මේ නාඩගම් මොනවාන් සිද්ධ කරගෙන ගියත් අපි දන්නවා මේ රටේ අදටත් අපි මේ ප්‍රශ්න වලින් බැටකකා එනකොට අපි දන්නවා අපිට අසනීපයක් වුණොත් මොනවාර ගැටලුවක් වුණොත් අවසානයේදී නතර වෙන්න ඉස්පිරිතාලයක් තියෙනවා. ඒකේ තාමත් දුස්තරලා ඉන්නවා. මොනවාර ප්‍රශ්නයක් වුණොත් පපුව අමාරුවක් වුණොත් ඔළුවේ නහරයක් පිපුරුනොත් පිළිකාවක් හැදුනොත් අපිව බේර ගන්න අපි බලා ගන්න අපිට දුස්තර කෙනෙක් සෞඛ්‍ය සේවකයෝ එහෙමත් නැත්නම් අපිට ඉස්පිරිතාලයක් අපිට තියෙනවා. ඒ විශ්වාසය මිනිසුන්ට තියෙනවා. නමුත් මේ සිද්ධ වෙන අපරාධ හරහා මේ අපරාධ යට ගැසීම හරියාකාරයේ මේ අපරාධ වලට වගකිය යුත්තන් නීති ඉදිරියට නොපැමිණීම නිසා සිද්ධ වෙන්නේ පියවරෙන් පියවර පියවරෙන් පිරිවර රටේ සෞඛ්‍ය පද්ධතිය සම්බන්ධව තියෙන විශ්වාසය මහජනතාවකින් ගිලිහි යන එක. අපි දන්නේ කාගේ හරි උමනාවකට මේ නිදහස් සෞඛ්‍ය සේවයේ සම්බන්ධව තියෙන පිළිගැනීම සහ ජනතාවගේ තියෙන ඒ ශක්තිය බොඳ කරන්න එහෙමනම් ඒක ඒ පිළිගැනීම නැති කරලා දාමී කූට උපක්‍රමයක්ද කියනත් අපි දන්නේ ඒ ප්‍රශ්නෙත් අපිට තියෙනවා. ඒ නිසා අපි මතක් කරන්න කැමති මේ සියලු දෙනාටම මේ ඔබලා පහර දෙන්නේ අපේ රටේ කොඳු නාරටියට නිදහස් සෞඛ්‍ය සේවයට. ඒ නිසා මේ නිදහස් සෞඛ්‍යයට සිද්ධ වෙන්න යන මේ අකරතැබ්බේ වළක්ව ගන්න රජය වැදින දාරින්ගේ සංගමයේ විදියට අපි ඕනම වෙලාවක මැදිහත් වෙලා අපිට ගන්න පුළුවන් උපරිම තීන්දුව తీරන ගන්න අපි ලෑස්ති. නිසා මේ ප්‍රශ්නේ සම්බන්ධනොත් අපි දිගින් දිගටම අපේ අවධානය යොමු කරන් බලා සිටිනවා.
මේ ක්‍රියාමාර්ග හරියාකාරයට ගණී කියන බලාපොරොත්තුෙන් මම නිශ්ශබ්ද වෙනවා බොහොම ස්තුතියි මම හිතන්නේ මුළු සමාජයේම තිගස්මට ලක් වෙලා ඉන්න මොහොතක් ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අපි දන්න ඉතිහාසයේ මේ වගේ සිද්ධියක් වාර්තා වෙලා තිබුණේ නැහැ ඒ හින්දා තමයි හැමෝම වික්ෂිප්ත භාවයට පත් වෙලා ඉන්නේ හැමෝම තිගස්මට ලක් වෙලා ඉන්නේ මෙහෙම දෙයක් මේ රටේ මෙච්චර කාලයක් අනාදිමත් කාලයක් මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන හිටපු සෞඛ්‍ය පද්ධතිය තුළ මේ වගේ හොරකමක් මේ වගේ ජාවාරමක් මේ වගේ සිද්ධියක් වෙන්න පුළුවන් කියන කාරණයක් එක්ක දැන් ඊයේ දවස් වෙනකොට ජනමාධ්‍ය වාර්තා කළා නීතිපතිතුමා නියෝජනය කරමින් උසාවියට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ඒ නිලධාරිතුමිය ඉතාම බරපතල ප්‍රකාශයක් කරනවා ඒ තමයි මේ ඖෂධය ලෙඩුන්ට දෙන්න නෙමෙයි රෝගීන්ට දෙන්න නෙමෙයි අඩුම ගානේ පරීක්ෂණයට ලක් කරන්නවත් සුදුසු නැහැයි කියන කාරණේ සම්බන්ධයෙන් ඉතින් තාක්ෂණික වාර්තා. ඒ ඒ හරහා ඉතාම පැහැදිලි මේ සිද්ධියේදී මේ සිද්ධිය කතරම් බරපතල විදිහට අපි ගත යුතුද මේ සිද්ධියේ පරීක්ෂණ හරි දිශානතියක් කරා ගමන් කළේ නැත්නම් අනාගතය සඳහා කොතරම් වැරදි පූර්වාදර්ශ ලැබෙනවද කියන කාරණේ. එහිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළුව මේ පරීක්ෂණ කටයුතු කරන සියලු දෙනාට රට වෙනුවෙන් ලොකු අත්දැකීමක් තියෙනවා නියම දිශාවට මේ පරීක්ෂණ ගෙනහිල්ලා මේ සිද්ධියේ මහමල කරුවන් ඇතුළුව සියලු දෙනාටම තරාතිරම් බලන්නේ නැතුව හරි දඬුවම් දෙන එක. ඒ දඬුවම් දෙන ක්‍රියාවලිය තුළ මේ දක්වා සිදු වෙලා තියෙන දේවල් එක්ක යම් යම් සැකසංකා මතුවලා තිනවා ඇත්තටම මේ පරීක්ෂණ හරි දිශාවකට ගමන් කරයිද කියලා. ඉතින් ඒ හින්දා මේ සැකසංකා මතුවලා තියෙන එක ස්වභාවිකයි තොරේ සැකසංකා තවදුරටත් ඉස්සරහට ගෙනියනවාද තවදුරටත් ඔඩුදුවන්න දෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු මේ පරීක්ෂණ මෙහෙවන නිලධාරි පිරිස තමන්ගේ සත්භාවයේ අවංකභාවයේ පරීක්ෂණවල ප්‍රතිඵලත් එක්ක රටට පෙන්වුම් කළොත් විතරයි. එතන මේ සමස්ත චිත්‍රය ගැන අපි කතා කළොත් මේක සිදුවීම පොඩක් පැත්තකින් තියලා මේ වගේ සිදුවීම් වෙන්න පුළුවන් කියන කාරණය මේ වගේ සිදුවීම් වලට තියෙන අවදානම සම්බන්ධයෙන් රජ්‍ය මෛදානික සංගම විදිහට අපි කතා කළේ පහුගිය අවුරුදු දෙක තුලම විටින් විට දිගින් දිගටම අපි මේ අනතුර හෙළිදරව් කරා. ඒ හින්දා තමයි අපේ දසවැදෑරුම් යෝජනාවලිය ඇතුළත අපි විසඳුම් විදිහට කිව්වේ. අද ඊටාම පැහැදිලි මේ අවුරුදු දෙකක් ගත වෙලා දැන් අපි යෝජනා ඉදිරිපත් කළ අවුරුදු දෙකමාරකට වැඩි කාලයක් ගත වෙනවා. අවුරුදු දෙකමාරක් ගත වෙලා බලධාරීන් කිසිම උත්සාහයක් ගත්තේ නැත්තේ අපේ යෝජනා මත පදනම් වෙච්ච විසඳුම් ඉදිරිපත් කරන්න ඇයි කියන කාරණා. මොකද AI AI ජාවා ආරම්කාර වැඩපිළිවෙල, AI ජාවා ආරම්කාර මානසිකත්වය, AI ගජ මිතුරන්ට අවශ්‍ය කරන වටපිටාව සකස් කළා මේ රටේ මිනිස්සු ගැන, මිනිස් ජීවිත ගැන වගේ වගක් නැතුව කටයුතු කරන්න තියෙන වටපිටාව තමයි නතර වෙන්න නියමිතව තිබුණේ අපි ඉදිරිපත් කරපු යෝජනා ක්‍රියාත්මක කළා. ඒ හින්දා තමයි AI ඒ යෝජනා කුණු කූඩේට දැම්මේ. ඒවා ක්‍රියාත්මක කළේ නැත්තේ. දැන්වත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනස්කම් වෙලා තියෙනවා නව ඇමතිවරයෙක් පත් වෙලා තියෙනවා අපි ඉල්ලන්නේ දැන්වත් අඩුම ගන්න මේ සිද්ධි හැම එකෙම පාඩම් ඉගෙනගෙන දැන්වත් අපි ඉදිරිපත් කරපු යෝජනා මත පදනම් වෙලා ඉස්සරහට යන්න කටයුතු කරන්න කියන කාර්යය. එතෙන්දී විශේෂයෙන්ම මේ සිද්ධියේදී මේ විභාෂණ වලදී අපිට පේන්න තියෙන දෙයක් තමයි අපි මේ සමස්ත ක්‍රියාදාමයේ බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ඖෂධයක් ප්‍රසම්පාදනය කරනකොට ඖෂධ මිලදී ගැනීම ක්‍රියාවලිය යනකොට මැදම ඖෂධ ගබඩාවට ලොකු වගකීමක් එනවා ඒ තමයි ලංකාවේ මේ තියෙන ස්ටොක්ස් එහෙම නැත්නම් ඖෂධ තොග සම්බන්ධයෙන් තොරතුරු AI සතුව තමයි තියෙන්නේ. ඒතකොට ඒ තොග මත පිහිටලා ඖෂධ ඇනෝම් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ එතන. එතකොට මේ ඖෂධ මැදම ඖෂධ ගබඩාවට 2022 සැප්තැම්බර් මාසේ වගේ තමයි මේ ප්‍රොකියුමන්ට් ප්‍රොසීඩියර්ස් පටන් ගන්න තියෙන්නේ මෙන්න මේ කියන ප්‍රශ්නගත ඖෂධය සම්බන්ධයෙන්. එතකොට ඒ වෙනකොට ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක කියලා යම් ක්‍රියාදාමයක් තිබුණා ඉන්දියා ණය ආධාර ක්‍රමයේ යටතේ ඖෂධ මිලදී ගන්න. එතකොට අපි මේ පරීක්ෂණ කරන අයගේ පරීක්ෂණ පවත්වන අයගේ ඉල්ලන්නේ හොයලා බලන්න කරුණා කළා කවුද මේ නියෝගය දුන්නේ ඖෂධ මැදම ඖෂධ ගබඩාවට ඉදිරි ඇනෝම් පිළිබඳ නොසලකා හැරලා ඉදිරියේදී ඇනෝම් එන්න තියෙනවා ඒ ඇනෝම් පිළිබඳ නොසලකා හැරලා මාස 3ක කාලයක් සඳහා ඉමුනෝග්ලොබියුලින් කියන මේ ඖෂධය ඇනෝම් කරන්න කියන නියෝගය MSD එකට ආවේ කොහෙන්ද? කවුද මේ නියෝගයට අස්සම් කළා තියෙන්නේ? කවුද ඒකට වග කියන්න ඕන? අස්සම් කළේ කවුද? ඒ අස්සන එතෙන්ට දාන්න බලපෑම් කළා නම් කවුරු හරි කවුද මේ බලපෑම කළේ? ඒක ඊටාම පැහැදිලිව පරීක්ෂාවට ලක් කරන්න ඕන. මොකද අපි දැක්ක දේ තමයි මේ ඉමුනෝග්ලොබින් මේ ප්‍රශ්නේ ඇවිල්ලා මේ සම්පූර්ණ තොගේම අයින් කරගත්තට පස්සේ
අපි හිතන්න ඕන දේ තමයි මේක හදිසි මිලදී ගැනීමන්නේ එහෙමනම් ලංකාවේ ඉමුනෝග්ලොබුලින් නැති වෙන්නේ නැහැ නමුත් එහෙම උන්නේ නැහැ මේ සමස්ත ඖෂධ තොගයේම මේ ප්‍රශ්නගත සැපයුම් කරුගේ ඖෂධ ඉවත් කළාට පස්සේ ලංකාවේ තියෙන ඉමුනෝග්ලොබුලින් තිබුණා එහෙමනම් මොකටද හදිසි මිලදී ගැනීමක් කළේ කවුද ඒකට පාර කැපුවේ ඉතාලම පැහැදිලිව අපි පෙන්නලා දුන්න විදිහට අපි කාලය තිස්ස කියපු විදිහට මේ චෞර රැළකට තමන්ගේ හොරකම ඉස්සරහට කරගෙන යන්න අවශ්‍ය කරන මාවත තමයි මේ හරිසි මිලදී ගැනීම හරහා විවර වෙලා තිබෙන්නේ. ඒක නැවත තහවුරු වෙනවා මෙහා. ඒතකොට ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඒ කියන කාරණේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වෙන්න ඕනේ. ඊළඟ බරපතල කාරණේ තමයි දැන් MSD එක මේක අපිට ඇනෝම දුන්නා කියන්නකෝ. ඇනෝම දුන්නාට පස්සේ මේක යන්නේ SPC එකට. එහෙම නැත්නම් ඖෂධ සංස්ථාවට ඒක යන්නේ SPC VOD එකකින් යන්නේ එතකොට SPC එක මොන හරි හේතුවකට මේ දක්වා හෙලිදරව් නොවෙච්ච යම්කිසි හේතුවක් නිසා ඒ ඕඩර් එක බාර ගන්න නැහැ ඒක ප්‍රොසෙස් කරන්නේ නැහැ ඒක ඉස්සරහට ගෙනියන්නේ නැහැ එහෙනම් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කරනකොට අනිවාර්යයෙන්ම ඇත්ත හොයාගන්න අවංක උවමනාවක් තියෙනවා නම් ඖෂධ සංස්ථාවේ හිටපු සහ ඉන්න මේ පිරිසගෙන් ප්‍රශ්න කළ යුතුයි කුමන හේතුවක් හින්දාද SPC VOD එක ප්‍රොසීඩ් කරේ නැත්තේ එහෙම නැත්නම් SPC එකෙන් මේ මිලදී ගැනීම ක්‍රියාවල ඉස්සරහට යන්න තිබුණා ඒක කළේ නැහැ මොනවා හරි සැකසහිත දෙයක් දැක්කද එහෙම නැත්නම් මොනවා හරි හේතුවක් තිබුණාද ඇයි SPC එක මේක කළේ නැත්තේ මේක තව බරපතල වෙන්නේ ඊට පස්සේ පසුකාලීනව අපි දැක්කා කිරිපැණි වගේ හිටපු අය විරසක වෙනවා අපි දැක්කා ඇමතිවරයා විසින් SPC චාමන්ව ඉවත් කරනවා එතකොට ඒ සිද්ධිය හා මේ සිද්ධිය අතර සම්බන්ධයක් තියෙනවද මොකද්ද මේ කියන ගනුදෙනුව ඒ හින්දා ඉතාම පැහැදිලිව SPC හිටපු සහ ඉන්නේ ඒ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ යුතුයි කොහොමද මේ SPC VOD එක අවසානයේ MSD VOD එකක් බවට පත් උනේ ඒක මේ දක්වා හෙළිදරව් වෙලා නැහැ රටට කියලාත් නැහැ ඇයි SPC එක මේක ප්‍රොසෙස් කරේ නැත්තේ එතෙන්දී SPC එක යම් සැකසහිත දෙයක් නිරීක්ෂණය කළා නම් ඒක කොහෙටද sannivedanaya කළේ ඒක හිතේ තියාගෙන හිටියද ඒක ඉතාම බරපතල කාර්යයක් මොකද අවසානයේදී මේ බේත් ටික දුන්නේ අපේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ට ඒ මිනිසුන්ගේ සංකූලතා සහිත රෝග සහිත ප්‍රත්‍යයන් තියෙන අයට තමයි දුන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය තුළ අපි දකින බරපතලම කාරණේ තමයි උඩ ඉඳන් පහළට කිසි කෙනෙක් කල්පනා කළේ නැහැ මගේ අම්මා තාත්තට මගේ සහෝදර සහෝදරියෙකුට මගේ දුවෙක් පුතෙක්ට මේ බේද දෙන්න වුණොත් මොන වගේ තත්ත්වයක්ද ඇති වෙන්නේ කියන කාරණේ ගැන යම් මානසිකත්වයකින් කටයුතු කළා නම් ඊට වඩා වගකීමෙන් මේ අය කටයුතු කරන්න තිබුණා. ඉතින් ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ඊළඟ කාරණේ තමයි මේ තාක්ෂණික ඇගීම් කමිටුව සුදුසුන් රහිත විශේෂඥයන් රහිත තාක්ෂණික ඇගීම් කමිටුව කවුද පත් කළේ කවුද ඒකට අස්සම් කළේ කාගේ බලපෑමෙන්ද ඒක පත් කළේ මේ මේවා හෙලිදරව් විය යුතු කාරණා මේ පරීක්ෂණවලදී අපි තාම එළියට දකින්නේ නැහැ ඒ කියන්නේ පරීක්ෂණ යනවද නැද්ද දන්නේ නැහැ නමුත් ඒක අපි එළිය දකින්නේ නැහැ එතකොට මුදල් ගෙවුවේ කොහොමද මුදල් ගෙවන්න බලපෑම් කළේ කවුද ඒ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් નિયમિતව තිබිච්ච මුදල් අවසානයේදී වෙනත් අරමුදලකින් වෙන ෆන්ඩ් එකකින් ගෙවෙ කොහොමද? ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණාද? එහෙනම් කැබිනට් එකත් බබාලා වෙන්න බෑනේ. කැබිනට් එකත් කොයි විදිහෙන්ද වක් කියන්න ඕන මේ සිද්ධියද? ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් නම් පටන් ගත්තී. කැබිනට් මණ්ඩලය කියලා තියනවා නම් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් තමයි මේක කරන්න ඕන කියලා. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් බැහැර වෙලා මේකට ගෙවලා තියනවා නම් කොහොමද ඒක කළේ? එහෙම නැත්නම් කැබිනට් එකත් මෙතන වංගුවක් ගහලා තියනවාද? කැබිනට් එකත් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක හෝ වෙනත් අර මුදලක් හරහා ගෙවන්න කියන ඒ නිදහස දීලා තියනවාද? එහෙනම් කවුද මේ කැබිනට් පේපර් එක ඩ්‍රාෆ්ට් කළේ? එහෙනම් කවුද මේක කැබිනට් එකට අරන් ගියේ? කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම යටතේ මේක ගැන හරියට හොයලා බලලාද මේ අනුමැතිය දුන්නේ? මේ සියල්ල රටට හෙළිදරව් විය යුතු දේවල්. ඒ නිසා මේ කියන කාරණාත් එක්ක අපිට මේ සිද්ධියේ බරපතලකම ඉතාම පැහැදිලි. ඒ හින්දා මේ සම්බන්ධ සම්පූර්ණ අපක්ෂපාති පරීක්ෂණයක් වැරදිකරුවන් නීතිය හමුවට අවසන් පුද්ගලයා දක්වාම මහමලකරුවන් ඇතුළුව රැගෙන එන තුරු රජ වෛද්‍යාරින් සංගමයේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම දැඩි අවධානයකින් බලාගෙන ඉන්නවා. ඒ වගේම අපි මෙතෙන්දී විශේෂයෙන් මතක් කරන්න ඕන දේ තමයි මේ හරහා මේ වෙනකොට මතුවලා තියෙන තත්ත්වය. විශේෂයෙන්ම සත්භාවයෙන්, අවංකභාවයෙන් තමන්ගේ රැකියාව කරන්න බලාපොරොත්තු වෙච්ච රැකියාව කරපු සහ කරන නිලධාරීන්ට මේ හරහා ඇති වෙලා තියෙන පීඩනය, බලපෑම කොයි මට්ටමේ එකක්ද කියලා හරියට තක්සේරු කරන්න ඕනේ. ඒ තත්ත්වය කලමනාකරණය කරන්නේ කොහොමද කියලා හරියට අවබෝධ කරගෙන කටයුතු කරන්න ඕනේ. මොකද පහුගිය අවුරුද්දේම අපි දැක්කා, අවුරුදු දෙකේම අපි දැක්කා මේ රටේ උතුරු කෙළවරේ දකුණු කෙළවරේ නැගෙනහිර බස්නාහිර රජයේ රෝහලකට යන හැම රෝගියෙකුටම අඩු වැඩි වශයෙන් සිද්ධ වුණේ කඳුළුත් එක්ක රෝහලෙන් එළියට එන්න. ඉස්පිරිතාලේ බෙහෙත් ටික නැතුව, ඉස්පිරිතාලේ අවශ්‍ය කරන පරීක්ෂණ පහසුකම් නැතුව
කඳුළු සුසුම් එක තමයි රෝහලෙන් එළියට ආවේ. ඒතකොට 2024 අවුරුද්ද ඊට වඩා හොඳ කරගන්න තමයි අපි මේ උත්සාහ කරමින් ඉන්නේ. ඒතකොට 23ට වඩා 24 හොඳ වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මෙන්න මේ වර්තමානයේ මතුවලා තියෙන අලුත් ප්‍රවණතාවයන් හරි විදියට කළමනාකරණය කරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොතරම් දක්ෂ වෙනවද කියන කාරණාවත් එක්ක. මේ වෙනකොටත් මතුවලා තියෙන දේ තමයි මේ සමහර නිලධාරීන් මේ මතුවලා කියන තත්ත්වයත් එක්ක ඉතාම දැඩි ප්‍රශ්නගත තත්ත්වයකට මුහුණ දෙමින් ඉන්නවා. මේ ඖෂධ ගබඩාවට එන තොග කොහොමද බාරගන්නේ? දැන් මේ NMR එක පහුගිය කාලේ නිකුත් කරපු සමහර ලිපිත් එක මේ තත්ත්වය ඉතාම දැඩි ලෙස ප්‍රශ්නගත කිරීමට ලක් වෙලා තියෙනවා. මොකද මේ ඖෂධ අධිකාරිය කියන එක ස්ථාපිත කළේම නීතියෙන් පනතක් ගහලා ස්ථාපිත කළේම ඖෂධ ප්‍රමිතිය නියාමනය කරන. ඒතකොට ඖෂධ අධිකාරිය කියලා නම් අපිට වක් කියන්න බෑයි කියලා ඒ හරහා ඉතාම බරපතල තත්ත්වයක් තමයි නිර්මාණය වෙන්නේ. මොකද පහුගිය අන්තිම කාලේ වෙනකොට අපි දැකපු දේ තමයි ඖෂධ නියාමන ජාතික ඖෂධ නියාමන අධිකාරිය එයාගේ මේ වේවර් ඔෆ් රෙජිස්ට්‍රේෂන් එහෙම නැත්නම් මේ ලියාපදිංචි අත්හැරීම එහෙම නැත්නම් ලියාපදිංචි නැතුව බෙහෙත් ගෙන්නන්න හදිසි මිලදී ගැනීම හරහා දෙන ඒ අවසරය ලබා දෙන ලියවිල්ලේ වගන්තියක් දැම්ම මෙන්න මේ වගේ. මොකද එයා කිව්වේ these medicines were not evaluated by the NMRA, therefore please note that the quality, safety and efficacy of these products are responsibility of yours. දැන් මේ කියන්නේ මොකද්ද? මේ රටේ නීතියෙන් හැදුවා NMRA කියලා ආයතනයක්, ඖෂධ නියාමන අධිකාරිය කියලා ආයතනයක්. ඒ ආයතනයට කිව්වා මේ රටට එන ඖෂධ සහ ආපු ඖෂධවල නියාමනය ප්‍රමිතිය සම්බන්ධයෙන් ඒ නියාමනය කළා, ඒ සම්බන්ධයෙන් හරිතොරතුරු ගන්න කියලා. ඒ අය දැන් කියනවා අපි මේක ඉවලුවේට් කළා නැහැ. ඒ හින්දා මේ ඕඩර් කරන අය මේකේ වගකීම ගන්න කියලා. මොන කුණුහරුපයක්ද කියලා බලන්න මේක. දැන් හිතලා බලන්නකෝ ඖෂධ නියාමනයේට යාන්ත්‍රණයක් තියනවාද ප්‍රමිතිය හොයන්න MSD එක ඇතුලේ. ඒතර MSD කරන්නේ ඒ ප්‍රමිතිය සහවුරුවලා කියලා ඒ සැක දුරු කරගත්තට පස්සේ එන තොග බාර ගන්න එක. ඒතර මේ ඖෂධ නියාමන අධිකාරියෙන් නිකුත් කරපු මේ ලිපිය තවදුරටත් මේ වගන්තියත් එක්කද නිකුත් වෙන්නේ. මේක ඉතාම බරපතල කාරණයක්. ඒ හින්දා මෙන්න මේ කියන කාරණා ටික නිරවුල් කරගත්තේ නැත්නම් ඉදිරියේදී ඖෂධ ගබඩාවට ඖෂධ තොග බාර ගන්න නිලධාරීන් ඉතුරු වෙන එකක් නැහැ. කවුරුත් හිරියන්න කැමති නැහැනේ තමන් කරපු නැති වරදකට. ඒ හින්දා මේ කියන තාක්ෂණික ගැටලු විසඳා ගැනීම ඉතාම නිවැරදි විදියට මේ මොහොතේ කළමනාකරණය කරගත්තේ නැත්නම් ඉදිරි කාලයේ 2023 වල 24 නරක වේ. ඒ වගේම ඖෂධ ගබඩා කිරීම සම්බන්ධයෙන් තියෙන ඒ කළමනාකරණ චක්‍රලේක ඒ ප්‍රසම්පාදනයෙන් පස්සේ එන ඖෂධ තොග කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් තියෙන මාර්ගෝපදේශ නිවැරදි විදියට යථාවත් උනේ නැත්තම් අපේ තියෙන ස්ටෝරින් කැපැසිටි කියන ඖෂධ ගබඩා කරන්න තියෙන ධාරිතාව ඉතාම දැඩි ප්‍රශ්න කිරීමට ලක් වෙයි. මේ මොහොත වෙනකොටත් මේ ඖෂධ ගබඩාව තුළ ඉන්න ඖෂධ වේදීන් ගණනාවක් ඒ අය පෙන්වලා දීලා තිනවා මේ දැන් තියෙන ස්ටෝරින් ගයිඩ්ලයින්ස් එහෙම නැත්නම් ගබඩා කිරීමේ තියෙන මාර්ගෝපදේශ වලට ගියොත් එහෙම මතු වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා. ඉතින් එන්නේ කියන කාරණාත් එක්ක මේ මොහොතේදී මතු වෙලා තියෙන තත්ත්වය හරහා ඇවිල්ලා තියෙන මේ ප්‍රවණතාවයන් කළමනාකරණය කරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේ නැත්නම් අපි අද දවසේ අනුතුරුවන් ඕනෝ 23ට වඩා 24 නරක වෙයි කියන කාරණේ. ඒ තත්ත්වේ නිවැරදි කරන්න අපි මේ වෙනකොට පෙන්වලා දීලා තියෙන මොනවද කරන්න ඕන කියලා ඒ පෙන්වලා දීලා තියෙන කාරණාත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශ අත්භාවයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් රජ්‍ය වෙන්දාරින් සංගමයේ විදිහට ඒ සඳහා අපේ උපරිම සහයෝගය අපි ලබා දෙන සූදානම් කියන පණිවිඩය මේ මොහොතේ ලබා දෙන්න ඕනේ.